ඔයා දැකලා තියෙනවද කුරුල්ල අයිස්ක්‍රීම් කන්න? දැන් කුරුල්ල අයිස්ක්‍රීම් කරාම හරි මිස් කලන්තයි. පරිසරයද හිතද? එයා සන්තෝෂෙන් ඉන්නේ. තුක්කේ වැඩ ගැන අම්මගේ රස්සාවෙන් ලොකු තුක්කේ හදන සිකටත් හොඳ මිනිස්ටක් හොඳයි හැමෝම හොඳ. පැවේ කැලේට වතුර දුන්න ප්‍රොජෙක්ට් එක ගැන මිනිස්සු ගොඩක් සතුටින් කියලා පත්තරේ තිබ්බා. ඒක ලොකු සටනක් කරා. කැලේත් ආරක්ෂා කරගෙන ගමට වතුර දෙන්න. සයිමන් ජයසූරිය ෆැක්ස් එකකින් මම ට්‍රාන්ස්ෆර් කරේ. මොනවද කියලා දන්නේ. සවිමන් ජයසූරිය හිතුවේ නැහැ. ශාමික සවිමන් ජයසූරිය මුණ ගැහුණා ඔයාගේ වැඩේ වෙනුවෙන්. මොන පිස්සුද? ශාමික ඇඟ බේරන් ඉන්න මිනිහේ කවදාකත් උදව් ඉල්ලන්න යන්නේ අනුමෙන්න. මමත් ගියා ශාමිකත් එක්ක. ශාමික හරි දුකෙන් ඉන්නේ. ඔයාට වෙච්ච කරදරය ගැන මොනා වුණත් ශාමික ඔයා ගැන ගොඩක් දුකෙන් ඉන්නේ උදතාරි. ඒත් ඇයි අච්චලා ශාමික මගේ ජීවිතෙන් ඈත් නොවෙන්නේ? ඒක මන් දන්නේ. ශාමිකගේ මහන් දැන් ඔයා හොඳ කෙනෙක් හොයලා කසාද බඳින්න. මට කසාද බඳින්න යෝජනා කරන ඉස්සරින් ඔයා කසාද බඳින්න. කසාද කියන්නේ මට අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. මගේ චූටිනාගේ ඉගෙනගෙන ඉවර වෙලා එයාවත් බඳලා දුන්නට පස්සේ කවුරු හරි කෙනෙක් මට කැමති වුණොත් මං එයාව කසාද බඳිනවා. හැබැයි කොන්දේසි විරහිතව. එහෙනම් මං වෙනුවෙන් පිළිගන්න ශාමිකව බඳින්න කැමතියි කියලා කිව්වේ? එහෙම අවස්ථාවක් උදා වුණොත් මං ඒක නොකර ඉන්නේ. හැබැයි උඹ වෙන්නේ. එහෙනම් මං ඔයාගෙනුත් ඈත් වෙනවා. ඈත් වීම කොහොම වෙතත් ළමයාට නමක් දැම්ම කියලා නම් ආරංචි වුණා. ශාමික කියලා මහත් එක්ක වෙලා ඉන්නවා මැඩම් මුණ ගැහින්න. එන්න කියන්න. ඉඳගන්න. කොහොමද උත්තරි? බොහොම හොඳින් ඉන්න. ආන්නත් සතුටු. ආන්න සතුටින්ද නෙවෙයි කිව්වේ. මං සතුටින් ඉන්නේ. ආයෙපුළු උදව්වක් කියලා ගන්න. මගේ දරුවට නමක් හදලා දෙන්න. දුවෙද්ද පුතෙක්ද? පුතේ. Congratulations. Thank you.
මොනා දකුරු? නයන්න, කයන්න, රුයන්න, වයන්න, පායන්න, අයන්න, මයන්න, මියන්න. රුසිරු පාරමි ලස්සනයි. ලේනි දන්නවද බබාට නම දෙන්නේ මම කියලා? මම ලේනිට කියනවා. ශාමික, වෙන රස්සාවක් හොයාගන්න. හොයනවා. බොහොම ස්තුතියි මං ගැන වද වෙනවට. නෑ, මං ඔයා ගැන වද වෙන්නේ නෑ. මන්දාපු නමද දාලා තියෙන්නේ රුසිරු පාරමි. ඒ වෙලාවෙවත් කිව්වේ නැහැ සයිමන් ජයසූරිය මුණ ගැහෙන්න ගියා කියලා. ශාමිකත් අමුතු මිනිහනේ. හැමදේම හිතේ තද කරගෙන ඉන්නවා. මොනා වුණත් මගේ අතීතෙට හරි ආදරෙයි. ලේකම්තුමා, මොකද මගේ මේ ඉඳන බිල හරවල වෙලා තියෙන්නේ? බලන්න ඇමතුමා, මේක මාකර ප්‍රශ්නයක් ඇති. ප්‍රශ්න මොනවද ලේකම්තුමා? ප්‍රශ්න ඇති කරගන්න තියන්න එපා නිලධාරීන්ට. අපි ඇවිල්ලා තියෙන්නේ මහජනතාවට සේවයක් කරන්න. මහජනතාව අපි කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. මම බලන්න ඇමතුමා, ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති. බලන්න දෙයක් නෑ, කරලා දාන්න. මේ වගේ පඬිත වැඩ කරන නිලධාරීන්ව අයින් කරලා දාන්න ලේකම්තුමා. අම්ම එක කරනකම් බලන් ඉන්න එපා. ඔබතුමාර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්සන් කළාද දන්නේ නැහැ. ඒක ඇමතුමා ඊයේ අත්සන් කළා. මගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටියා නාහෙට නහට අහන්න නැති උද්දච්ච අම්මන්ට කෙනෙක්. ෆැක්ස් එකේ මාරු කළේ ෆැක්ස් එකෙන්. මම මේක කොහොමදත් ඇකවුන්ටන්ට් කියන්න ඇමතුමා. ඒක ගෙවීම් ටික් කරලා දාන්න කියලා මම කියන්නම්. අර මම යවුව ලිස්ට් එක ඉන්ටර්ව් බෝඩ් එකට බාර දෙන්න. අනේ මේ ඇමතිතුමා, නිකම් පූජා නම් කතා කියන්න එපා. ඒ අම්මන්ඩි මාරු කළේ සවිමන් ජයසූරිය. මටත් ඕන වෙලා තිබුණේ ඒකම තමයි. ඔව්, ඇමතිතුමාට ඕනම කළා තිබුණේ ඒකම තමයි. අනේ මේ මන් නොදන්න. අයින් කරනවා ප්‍රයිවට් සෙක්‍රටරි තනතුරෙන්. අයින් කරයි කියලා තමයි බය. මම මිය පරලෝකියොත් කාර්ය
අස්සුනට එන්නද පෙරහුරුව? විකාර. මනාප ඕන මනාප. මේ මූණත් අහඩුවට මං අර වෙන මොකෙක් මනාප වෙනවද? අපිට තේකක්වත් දෙන්නේ නැද්ද? ඔය තේබුණේ නැහැ. බොනවද නැද්ද කියලා බලන්න. දෙන්න එපාය. හමුදායෙන් අයින් වෙච්ච දවසක මම යනවා ගමකට. ගොවිතැන් බතක් කළා ජීවත් වෙන්න. ඇයි? කන්දක් මුදුන පැල්පතක් හදලා සම්බෝලයි බතුයි කමුදු පණේ කියලා කාගෙන් හරි අහන්න ආසද? මම සීරියස් දෙයක් කතා කරේ. ඔය චූටි කාලේ දකින පෙම් හීනනේ. තව කියන්නකෝ. තව කියන්නකෝ. බය වුණාද? තව කියන්නකෝ. බය වෙන්නේ? මන් දන්නේ. බය වුණා වගේ පේනුණා. මෙතනයි මෙතනයි නිරවුල තියාගත්තොත් බය වෙන දෙයක් නැහැ. ඔයා අහන්න ඇත්තේ ඇයි මගෙන් මං ඔයාව මුණ ගැහෙන්න ඉන්නේ ඇයි කියලා? මට දැනගන්න ඕනේ. ඔයා කියන්නේ බොරු. ඇත්ත? ඇත්ත කියලා ඔයා හිතන් ඉන්නේ බොරුවක්. ඔයා මම මුණ ගැහිමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සතුට. සතුට? ඔව්. සතුට. ඒත් බය වෙන්න එපා. ඔයාට මගෙන් උදව්වක් ඕන කරන ඕනම වෙලාවක මට රින් එකක් දෙන්න. මම ඔයා ළඟ. මේ මොනාද මේ සිංහල කියලා? සිංහලත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි. විචිත්‍ර හොඳට දියුණු වෙලා නේද? හරි දක්ෂය. කොහොමද අපි ළමයා? මොන ළමයාද? දුදාරි මනමෙන්ද? කෝල් කළා. ඔයාගෙනත් විස්තර ඇහුවා. කෙල්ලට මොනාරි ලියන්න කියනවා. වෙලාවක් නැහැ කියන්නේ. වෙලාවක් නැහැ නෙවෙයි ඕනකමද? ජාන්තන් ඇති කෙල්ල ලංකානාථගෙන් බේරිලා ඉන්නවා. හැබැයි ලංකානාථ ගැන ලේසියෙන් පරාජය බාරගන්න මිනිහෙක් නෙවෙයි. හැබැයි නරකම මිනිහෙකුත් නෙවෙයි. අනේ නිකන් ඉන්න දීප්ත. හොඳ මිනිහෙක් නම් මේ පොඩි කෙල්ලෙක් පස්සෙන් පන්නයිද? දැන් කොහමද ඔයාගේ හෝම් ෆ්‍රන්ට් එක? ගෑනු හිතාගෙන ඉන්නේ වටේ ඉන්න හැම ගෑණියෙක්ම තමන්ගේ ස්වාමි පුරුෂය අල්ලගන්න බලාගෙන ඉන්නේ කියලා. ඒ ගෑනුන්ගේ අනාරක්ෂිත බව. කසාදෙන් පස්සේ ස්වාමි පුරුෂයාට සියලුම ආකාරයේ අයිතිවාසිකම් අහිමි වෙනවා.
කතා කිරීමේ නිදහස, යාම්මියම් නිදහස, ස්වාධීන අදහස් දැරීමේ නිදහස ආදී සියල්ල අයිම වීගෙන් තියෙන්නේ. දීප්ත විවාහ සම්බන්ධයෙන් නම් ඔය කියන්නේ ඒක වල්බූත නිදහසක්. ඒකනේ බවලත්තු එක දෙන්න කැමති නැති පිරිමින්ට. ඒත් මං එහෙම නැති බව ඔයා දන්නවනේ. හොඳටම දන්නවා. ඒත් කිසිම භාර්යාවක් කැමති නැහැ තමන්ගේ ස්වාම පුරුෂයා මොනම කාරණාවකටවත් වෙන කාන්තාවකට ඇල්මක් දක්වනවා දකින්න. ඉතින් කියන්නේ ඉඳගන්න කියලා. පුටු තියෙන ඉඳගන්නනේ. හම්බෙලා තියෙනවා ජෝසප් ස්ටාලින්. ඇයි එහෙම ආරංචිද? වානි ස්ටාලින් ගැන කිව්වේ. ජෝසප් ස්ටාලින්ට වඩා හොඳ මිනිහෙක් නැත්ද මාව සමාන කරන්න? හිතලා බලන්න ඕනේ. වාට පුදුමයක් කියලා හිතෙන්නේ නැද්ද අපේ හමු වීම? මං හිතන්නේ අපි දෙන්නා මුණ ගැස්සේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය අපි දෙන්නාට යම්කිසි කටයුත්තක් පවර්ලා තියෙනවා. මං දන්නේ ශාලිත සබා ධර්මයේ මොකක් පවරලා තියෙනවද කියන්න? ඒත් මං කැමති ඔයාට අනුතුරු අඟවන්න. අපි ස්වභාව ධර්මයට අවනත වෙන්න ඕන. අපිට කරන්න හුඟක් වැඩ තියෙනවා. ඔයා කැමති නම් ප්ලීස් ශාලිත ඉඳගන්න. කවුරුත් දැක්කොත් වැරදි දේ තමයි.